කෑගල්ල දිස්ත්‍රික්කයේ උරුමය සින්නක්කරොප්පු ප්‍රධානී හා අඩුවාදායම් ලාභීන්ට සහල් බෙදා දීමේ ජාතික වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කරවනැල්ල වැන්දල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේදී උරුමය සින්නක්කරොප්පු 350ක් සහ අඩුවාදායම් ලාභී පවුල් 800කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මෙහිදී ප්‍රදානය කෙරුණා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නොබියව අභියෝග බහරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙන බවයි. උරුමය ඔප්පු ඔබේ අයිතිය. ආණ්ඩු ඉදන්වල ජීවත් වෙලා අයිතිය නැතුව දුක් විඳා. ඒ අයිතිය ලබලා දෙන්න ආණ්ඩු ගණනාවකට ඒ ගැන අපොහසත් වුණා. උත්සාහ කරාට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එක එක හේතු ආවා. ආණ්ඩුවක් හැටියට අපි මේ වැඩ කටයුත්ත කළා දුන්නා. මම කරේ සුද්ධන්ට ඉඩම් දුන්න නීතියෙන්ම ඔබ සියලු දෙනාටමත් ඒ ඉඩම් ලබලා දෙන්න. අලුතෙන් පාර්ලිමේන්තුවට ගියෙත් නැහැ. අලුත් නීති සම්මත කරෙත් නැහැ. සුද්ධා කර දුන්නේ නීතියෙන් ඔබටත් දීලා තියෙනවා. දැන් ඒ ඉඩම් අරගෙන ඒව ආරක්ෂා කරන්න. මේකත් මේ ආණ්ඩුවේ වැඩ කොටසක්. එදා ගත්තේ තත්ත්වේ මං කියන්න උවමනා නැහැ. ඒත් අද වෙනකොට ආර්ථිකය වෙනස් කරලා තියෙනවා. අවුරුදු දෙකකින් ගොඩ එන්න පුළුවන් වුණා. මට අමාරු තීරණ ගන්න සිදු වුණා. ඒත් ඒ තීරණ අරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි බලයට එනකොට රටේ උද්ධමනය ගැන මං කියන්න ඕම නැහැ. උඩ බැලුවත් අමාරුයි පේන. ඩොලරයකට ගත්තොත් රුපියල 380ක් තිබුණා. ජනතාව හිතුවා මේක 400-500ටයි කියලා. තමයි ගත්ත ක්‍රියාමාර්ග නිසා දැන් එකාතකින් උද්ධමනය පාලනය වෙලා තියෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. අනික 380 තිබුණේ රුපියල ශක්තිමත් වෙලා දැන් 300යි ඩොලරයකටයි. එහෙනම් තමන්ගේ රුපියලින් මීට වඩා බාණ්ඩ ලබා ගන්න පුළුවන්. අන්න ඒකයි වෙනස. රටේ 80%ක තියෙන ගැමි ආර්ථිකය. ගැමි ආර්ථිකය නගා සිටවන්න නැත්නම් දුප්පත්කම නැති කරන්න බෑ. ඒ නිසා අපි අලුත් කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කළා තියෙනවා. මේ අතර IMF වැඩසටහන සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි සාකච්ඡා කළා IMF සංවිධානයට පෙන්නලා දීලා ඒගොල්ලෝ එකඟුණා මේක අපිට කරන්න පුළුවන් කියලා. ඒත් මේක කරන්න නම් නිකන් වචන වලින් කරන්න බෑ. ආර්ථිකය දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කරන්න ඕනේ ඉලක්ක අපි එකඟ වුණා. අපි මේ වැඩ කටයුතු කරනවා කියලා කිව්වේ නිසා IMF සංවිධානය අපිට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම අපිට ණය දෙන රටවලුත් අපේ ණය ලිහිල් කරන්න ක්‍රියා කරගෙන යනවා. ඒත් මතක තියාගන්න මේක කැඩුවොත් අපි පස්සට යනවා. මේ මුදල් දෙන එක නැති වෙනවා. දැන් කොහොමද මේක ක්‍රියා කරන්නේ? මොකද ලංකාව ප්‍රසිද්ධ පොරොන්දු දීලා පොරොන්දු කඩන්න. ඒ නිසා මේ සියල්ලම ඇතුල් කළා තමයි ආර්ථික පරිවර්තන කෙටුම්පත පාර්ලිමේන්තුවට උදලා තියෙන්නේ. නිකම් වේදිකාවේ නැගලා ඕපාදූප කතා කරලා වැඩක් නැහැ. මේක අඩු කරනවා, අරක වැඩි කරනවා, ඒව ඔක්කොම කරන්න බෑ. තමන් කරන කියන දෙයක් මේ රාමුව ඇතුලේ කරන්න ඕනේ. ඒ නිසා මං අනික් විපක්ෂයට කියනවා, ඔයා විපක්ෂයට ගියේ මග කීම ගන්නට බැරි වුණේ නිසා. අපි ආණ්ඩුවේ ඉන්නේ බය නැතුව අභියෝගේ අරගෙන අලුතෙන් හිතපු නිසා. දැන් මේ අපි ප්‍රතිඵල පෙන්නලා තියෙන නිසා අපි ඔක්කොමලා එකතු වෙලා එක පාරක ගමන් කරමු කියලා මම ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, තාර්ක බාලසූරිය, කනක හේරත් යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. ඉඩම් ඇමතිලා මේ රටේ හිටියා. මගේ පියා ගාමිණී දිසානායක මැතිතුම ඇතුළුව ස්වර්ණ භූමිය ඔප්පු තිබ්බා, ජය භූමිය ඔප්පු තිබ්බා, ඉසුරු භූමිය ඔප්පු තිබ්බා. මේ වගේ යෝජනා ගොඩක් තිබ්බා ජනතාවට ඉඩම් ලබා දෙන. නමුත් උරුමය වෙනස්. මේ සියලු දේකම කොන්දේසි තිබ්බා. ඒ ඔප්පු වලින් තමුන්නාන්සලාට ණයක් ගන්න බෑ. නමුත් අද මේ උරුමය ඔප්පෙන් තමුන්නාන්සලාට පුළුවන් කොන්දේසි විරහිත සින්නක්කර ඉඩමක අයිතිය තමුන්නාන්සලාට ලැබෙනවා.